SLT Mobitel Home Broadband වෙතින් රාත්‍රී 12 සිට උදේ 7 දක්වා නොමිලේ ඉන්ටර්නෙට්. වස්තුව ඉල්ලන කාශප පුතුනේ එල් හතවත රිදවන්නේ හැස්තෙක වාගේ මුගලන් සානුබ පිය රජු සෙවනේ උන්නේ වස්තුව ඉල්ලන කාශප පුතුනේ එල් හතවත රිදවන්නේ හැස්තෙක වාගේ මුගලන් සානුබ රජු සෙවනේ උන්නේ බලන්න දෙතු පුත මේ දිය තලයම කෙත්වතු සාර කරන්නේ බලන්න දෙතු පුත මේ දිය තලයම කෙත්වතු සාර ඇති සම්පත මේ නිල්දිය කඳවන්නේ මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල්දිය කඳවන්නේ වස්තුව ඉල්ලන කාශප පුතුනේ ඇයි හදවත රිදවන්නේ ඇස්තික වාගේ මුගලන් සානුබ පිය රජු සෙවනේ සිටුවා පස් ගස් වාමා මෙරුමට කවුරුද පුතු සිත පින්දේ සිටුවා පස් ගස් වාමා මෙරුමට කවුරුද පුතු සිත පින්දේ මාමල පසු පුත මිහිදන් කළ මැන කලාවැවේ වැැවූ බැන්දී මගේ කලාවැව සදාරකිනු මැන අවකන පිළිම සඳේ වස්තුව ඉල්ලන කාශප පුතුනේ හදවත රිදවන්නේ ඇස් දෙක වාගේ මුගලන් සානුබ පිය රජු සෙවනේ උන්නේ වස්තුව ඉල්ලන කාශප පුතුනේ හදවත රිදවන්නේ ඇස් දෙක වාගේ මුගලන් සානුබ පිය රජු සෙවනේ Tanu! Tanu Ranavira! Siyada annuwaka pratishthapayak laba ganna. Nipunathwaye praveenayan thibenama manapaya pala karana. Nirosha. Eka tanakadi Nirosha api Shanuge mata mataka widiyata api Shanuge tone ekak ganath ඔය ඇත්තටම ගිය පාරම ෂනුට වෝට් කරේ නෑ නේ ෂනු. ඔව්. මම වෝට් කරේ නැත්තේ ඇත්තටම මට දැන් එකෙකෙනාගේ දැනෙන සහ තමන් බලන දේවල් තියෙනවනේ මම කැමති ගුණාංග මොනවාද රුචිකත්වය. ඒ අනුවනේ අපි මේ වෝට් එක දෙනවා හෝ නොදෙනවා කියන එක තීරණය වෙන්නේ. ෂනු මං හිතනවා අද ඒ ගීතයත් එක්ක මට මුලින්ම වෝට් එක දෙන්න හිතුනේ. ඇත්තටම මට හිතුණා ෂනු හරි ගීතය අද තෝරගෙන තියෙනවා කියලා. Thank you miss. මොකද ෂනුට ගොඩාක් ඉහළ ස්වර ගායනා කරන්න පුළුවන් තරඟ කවි. හැබැයි අපිට සමහර වෙලාවට ෂනු අපි තේරුම් ගන්න ඕන එකක් තමයි අපි දැන් අපි චාමර වීරසිංහට අපි ඇයි කැමති? මේ මුළු රටක බහුතරය කැමති ගායකෙක්නේ. ඇයි ඒකට කැමති වෙන්න හේතුව ඔහුගේ කටහඬ. කටහඬ කියන එක ලොකුම ප්‍රබලම ආයුධය තමයි ගායකෙක්ට හෝ ගායිකාවකට තියෙන හඬ තමයි ප්‍රබල කෙනෙක්ගේ ආකර්ෂණය වැඩිපුරම දිනාගන්නේ. ඉතින් මම හිතනවා චාමර වීරසිංහ නිකම්ම නිකන් හිටගෙන තමන් මයික් එක මෙහෙම තියාගෙන නිකම්ම ගායන කිසිම මූණේ එක්ස්ප්‍රෙෂන්ස් වෙනස් වෙන්නේ නැහැ. හදවතේ ගායකයනේ ඔහු
බහුතරයකගේ හදවතේ ගායකයානේ. ඉතින් මං හිතන්නේ හඬ කියන එක හරිම ප්‍රබලයි. ශනු මං ඒක තමයි එදා ඔබට මං කියන්නේ ඔබගේ හඬේ තියෙන ප්‍රශ්නයක්. ඒකට ආදරේ හිතෙන්නේ ආකර්ෂණය වෙන්නේ. ඒ ටික හදා ගන්න ඕනි කියන එක. හරිම සතුටුයි ශනු අද ඔබගේ ගායනය තුළ මං මේ අඩුපාඩුව ඉතාම කියන්නේ මම හිතන සෑහෙන ප්‍රමාණයක් ඔයා හදාගෙන තියෙනවා සහ තෝරගත්තු ගීතයත් ඒක ප්‍රබලවම බලපාන්න ඇති. මං විශ්වාස කරනවා ශනු අද ඔයාගේ කාර්ය හරි හරියාකාරවම ඔබ ගීතය තෝරා ගැනීම සහ ගායනය කියන දෙකම නිවැරදිවම අද සිද්ධ වුණා කියලා. Thank you so much. අමල් ඔබත් එදා යෝජනා කරනවා ඔහුට මේ වගේ ගීත තෝරා ගත්තොත් හොඳයි කියලා. අද මොකද හිතන්නේ තෝරා ගැනීම සහ ඉදිරිපත් කිරීම ගැන? ඉතින් ඔය තෝරාගෙන තියෙන්නේ මං කියපු එකක් නෙවෙයි. ඒක තමයි. ඒ හරි දේ තෝරා දීම එදා ඉඳන්ම වෝට් කරුවා. හරි දේ තෝරා දීම අපේ යුතුකම. ඉතින් ඒකට අපි කියන්න ඕනේ. ඒකට ඉතින් මොකද ඒ ඌට ලැබිලා තියෙන කටහඬ. ඒ කටහඬ ලැබිලා තියෙන එක ඒක අපව වෙනස් කරන්න බෑ. ඒක ඒ විදිය තමයි. ඒ විදියට හරියන ගීත එන්න ඕනේ. නැත්තම් ඔහු කවදා හරි දවසක වෘත්තිමය ගායකයෙක් වෙනවා නම් ඒ කටහඬේ හැටියට ගීත නිර්මාණය වෙන්න ඕනේ. ඒක තමයි විය යුත්තේ. ඉතින් ඔහුට අද දවසේ ගීත නිර්මාණය කරන ගායනය කරනවට ගායනා කරන කාලයක් නෙවෙයි මේ තියෙන්නේ. මේ තියෙන ඔහු තරගයකට මුහුණ දීම. ඒකේදී අපි ඇවිල්ලිවරලා මෙතන ඉන්න ගමන් අපිට දැනෙනකොට ඒක ගායනා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද ඔහුට ගායනා කරන්න පුළුවන් ඉහළ ස්වර හොඳට ගායනා කරන්න පුළුවන් කෙනෙක්. නමුත් ඉතින් ඒ ඔහුට ඔහුගේ වොයිස් එකට හරියන සොංගස් තමයි තෝරලා දෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මම කිව්වේ. ඔහු ඉතින් ඒක තෝරගෙන තියෙන ඔහුගේ එක්ස්පර්ට් එක බියුටිෆුල් නියමයි. Thank you, sir. What? අර නිරෝෂාත් කිව්වා වගේ ඇත්තටම මේ සනුගේ හඬත් එක්ක අපි කල්පනා කරා මොකද්ද කරන්නේ සාරංග මොන වගේ ගීතද මේ දරුවා අතාරින්නත් බෑ කොහොම හරි දරුවා වැටෙන්න දෙන්නත් බෑ මේ හඬ කියන්නේ තමන්ට තියෙන හඬනේ කොහොමද මේක ඉස්සරහට ගෙන යන්නේ කියලා ඒ අවස්ථාවේ තමයි අමල් අතින් ඇන්ටන් රොඩ්රිගෝ මහත්මයාගේ ගීත තෝරගත්තත් හොඳයි කියලා අදහස එන්නේ. ඉතින් ගීත ලයිස්තුවේ සෑහෙන ගීත තිබුණා තෝරද්දී 15ක් ඉදර. හැබැයි අවසානයේ මම කිව්වා මේ ගීතෙමද ගයමු. ඉතින් අමල් තැන්ක් යූ බොහොම ස්තුතියි ඒ තෝරා දීම සම්බන්ධව. ඒක දරුවන් වෙනුවෙන් දරුවන්ගේ දියුණුව වෙනුවෙන් ඉතින් අද ගීතය රහටම කිව්වා. ඉතින් හැමදාම කියනා වගේ හරි සයිලන්ස් කැරක්ටර් එකක්. හැබැයි වැඩි හොඳටම දෙනවා. පොඩ්ඩක් ඇස්සරියා නම් හොඳයි. නැත්තම් මොනවද වෙන්න කියලා දන්නෙත් නැහැ. උස්සගෙන කියලා වෙන කොහරි තියන්නත් පුළුවන් සිංගර්න වෙලාවෙ. මේ මම පොඩි ප්‍රශ්නයක් අහන්න සාරක් මේ ගීතය අර ගිය සති වගේ මේකත් ඇත්ත සිදුවීමක්නේ මේ ගීතය. පුතේ සීගිරිය හැදුවේ කවුද දන්නවද? සීගිරිය හැදුවේ රජතුමා කියන්නේ කවුද කියලා? ඇස් දෙක පියා ගන්නක් ගන්න කන් දෙකත් වහගන්න ගීතේම ගායනා කරා කාශ්‍යප රජතුමා. ඉතින් ලස්සන කතාවක් ගිල්ල බලන්න. මොකද මේ කතා වලින් අපිට දෙයක් ගන්න තියෙනවා සාරංග. ගීතයක් ගත්තාම මේවා නිකන් ගායනා කරලා නැහැ. ඉතින් ඒ ගීතේ තියෙන ජීවමාන බව, ඒ ගීතේ තියෙන ඇත්ත කතාව ඔබ ගයන්නේ හදවත් වලට. ඒකයි මේ වෝට් එක. ඒකයි දෙන්නේ ඔබ රහටත් ගයනවා ගීතයටත් සාධාරණය කරනවා. ඉතින් ධනේ වස්තුව බලයට තමන්ගේ තාත්තව මරනවා. කාශ්‍යප වැරදි යාළුවෙක් මිගාරගේ වැරදි පණිවිඩයක් නිසා ඔබ කතාව කියවන්න. ඒ ධනයට අද සාරංග ධනය සමාගේ තනතුර තමාගේ බලයට සමහරට දෙමව්පියන්ව පාවා දෙන්න පුළුවන්. දෙමව්පියන්ව මරන්න පුළුවන්. ඒකයි කියන්නේ කලාව වෙවේ තාතුසේන රජතුමාගේ බොඩි එක තියන්න කියලා මඩ ගහලා මරන්නේ. අපේ රටේ පුදුම කතාවක් තියෙනවා සාරංග. මට ඇති වස්තුව, මට ඇති සම්පත කාශප ආදරය කරේ තාත්තට නෙමෙයි, ධනයට, වස්තුවට. ඔබ එසේ වෙන්න එපා. අද සමාජයේ වගේ අද සමහර විට මේ කාලේ අපි දන්නවා තමාගේ බලය රැක ගන්න නම්, තමාගේ තන රැක ගන්න නම් කරන්න ඇති දෙයක් නැහැ. නමුත් ඒක නෙමෙයි සාරංග විය යුත්තේ. මම හිතනවා අපි හෘදයට, අපේ හදවතට අපි තට්ටු කරලා බලන්න ඕන අපි කරන දේ හරිද වැරදිද කියලා. මේ ගීත ගයවට පුතේ ගීත ඇතුලේ තියෙන දේ කතාව බලන්න. හරිම සංවේදී. ඔබ දෙවෙනි වර්ස් එක ගයද්දි මට ඒක හරියට මැවිලා කඳුලකුත් එනවා.
පුදුමාකාර කතාව. තැංකියු මේ වගේ ගීත තෝරගත්තට ගායනා කරාට තැංකියු අමල් වංශගේ. All the best Puthe, all the best. God bless you. හොඳයි ෂනු රණවීර සිර 90ක ප්‍රතිශතයක් එක්ක ෂනු එහෙනම් අපි සුපිරිත් 30 තරග බටේදී මුණ ගැසෙමු.